අදවි බලමු කොරියන් භාෂාවේ ක්‍රියාපදවල අතීත කාල ස්වරූපය කොහොමද හොයාගන්නේ එහෙම නැත්නම් අතීත කාල ක්‍රියාපදයක් කොහොමද අපි හදාගන්නේ කියලා. යම්කිසි ක්‍රියාපදයක් අතීත කාල ක්‍රියාපදයක් කියලා අඳුරගන්න ලේසිම ක්‍රමය තමයි ක්‍රියාපදයේ ක්‍රියාමූලයාගට අස්සොයෝ, ඔස්සොයෝ නැත්නම් හෙස්සොයෝ කියන කොටස් තුනෙන් එකක් එකතු වෙලා තියෙනවා. ඉතින් මේ අස්සොයෝ, ඔස්සොයෝ සහ හෙස්සොයෝ කියන කොටස් තුන මේ ප්‍රත්‍යයන් තුන එකතු වෙන්නේ කොහොමද කියලා අපි බලමු. මේකත් අපි කලින් කතා කරා වගේ වර්තමාන කාල ක්‍රියාපදයක් හදා ගන්නවා වගේම තමයි ක්‍රියාපදයේ සාමාන්‍ය ස්වරූපයේ තියෙන්නේ අපිට ඕනම වෙලාවක තා එහෙම නැත්නම් දා කියන කොටස එකතු වෙලා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මොක්තා කියන වචනේ සාමාන්‍ය අපිට ක්‍රියාපදයක් අපේ ඩික්ෂනරි එකකින් වගේ බලද්දි ක්‍රියාපදයේ මූලික ස්වරූපය තමයි ඔය තියෙන්නේ තා කියන කොටස එකතු වෙලා. ක්‍රියාපදයේ වර්තමාන අතීත හෝ අනාගත කාලයට අපි හරව ගන්නකොට මේ තා කියන කොටස ඉවත් කරලා අපිට අදාළ ප්‍රත්‍ය කොටස එකතු කරන්න ඕනේ. ඉතින් යම්කිසි ක්‍රියාපදයක් අතීත කාලයට හදා ගන්නවා නම් අපි මෙන්න මේ ක්‍රියා මූලයේ අග තියෙන තා කොටස ඉවත් කරලා අස්සොයෝ, ඔස්සොයෝ නැත්තම් හෙස්සොයෝ කොටස එකතු කරන්න ඕනේ. අපි බලමු මේ කොටස් තුන එකතු වෙන්නේ කොහොමද කියලා. යම්කිසි ක්‍රියාපදයක ක්‍රියා මූලයේ අන්තිම අකුර එහෙම නැත්තම් ක්‍රියා මූලයේ දා ඉවත් කරාට පස්සේ ඉතුරු වෙන අකුර ඉවර වෙන්නේ ඕ නැත්තම් ආ කියන ස්වරයෙන් නම් අපි ඒකට එකතු කරනවා අස්සොයෝ කියන කොටස. ක්‍රියාපදයේ ක්‍රියා මූලයේ අන්තිම අකුර ඕ නැත්තම් ආ ස්වරයෙන් ඉවර වෙනවා නම් අපි අස්සොයෝ කියන කොටස එකතු කරනවා. මේක අතීත කාල ක්‍රියාපදයේ විදිහට අපි උදාහරණයක් අරගෙන බලමු. චප්තා. චප්තා කියන්නේ අල්ලනවා. අපි බෝලයක් කෙනෙකුට විසිකරද්දී අල්ලනවා, අපි කැච් කරනවා කියන්නේ චප්තා. මෙතන චප්තා කියන වචනේ තා කියන කොටස අපි අයින් කරනවා, ඉතුරු වෙන්නේ චප් කියන කොටස. චප් කියන කොටසේ චා, චා ඇතුලේ තියෙන්නේ ආස්වරය. එහෙනම් මෙතනදී අපි එකතු කරන්නේ අස්සොයෝ කියන ප්‍රත්‍ය කොටස. එහෙනම් මෙතනදී චප්තා කියන වචනේ අතීත කාල ස්වරූපය චාපස්සොයෝ, චාපස්සොයෝ විදිහට අපිට හදාගන්න පුළුවන්. තව උදාහරණයක් අපි බලමු. ඕදා. ඕදා, ඕදා කියන්නේ එනවා කියන අදහස. ඕදා කියන වචනේ අපි තා අයින් කරාට පස්සේ ඉතුරු වෙන්නේ ඕ කියන අකුර. ඕ කියන අකුර මෙතන තියෙන්නේ ඕ කියන ස්වරය. එහෙනම් මෙතනදී එකතු වෙනවා අස්සොයෝ කියන කොටස. එහෙනම් ඕදා කියන වචනේට අස්සොයෝ එකතු වුණාට පස්සේ වස්සොයෝ විදිහට අපිට ගන්න පුළුවන් අතීත කාල ස්වරූපය. වස්සොයෝ කියන්නේ ආවා කියන එක. ඊළඟට ඔස්සොයෝ කොටස එකතු වෙන්නේ කොහොමද කියලා බලමු. යම්කිසි ක්‍රියාපදයක ක්‍රියාමූලයේ දා ඉවත් කරාට පස්සේ ඉතුරු වෙන අකුරේ තියෙන ස්වරය ඕ ස්වරේ හරි ආ ස්වරේ හරි නෙවෙයි නම්, එහෙනම් වෙනත් ඕනෑම ස්වරයක් නම්, ඕ සහ ආ ස්වරය ඇර වෙනත් ඕනම ස්වරයක් නම් අපි එකතු කරනවා ඔස්සොයෝ කියන කොටස. ක්‍රියාමූලයේ දා ඉවත් කරාට පස්සේ ඉතුරු වෙන අකුරේ ස්වරය ඕ නැත්තම් ආ ස්වරය ඇරෙන්න වෙන ඕනම ස්වරයක් නම් අපි එකතු කරනවා ඔස්සොයෝ කියන කොටස. අපි උදාහරණයක් බලමු. මොක්තා. මොක්තා කියන්නේ කනවා කියන අදහස. මොක්තා කනවා. මොක්තා කියන වචනේ අපි තා අයින් කරනවා. තා අයින් කරාට පස්සේ ඉතුරු වෙන්නේ මොක් කියන කොටස. මෙතන ස්වරය වෙන්නේ මොක් කියන තැන ඕ ස්වරය. එහෙනම් මෙතෙන්ට අපි එකතු කරනවා ඔස්සොයෝ කියන කොටස. මොක්තා කියන්නේ කනවා. ඔස්සොයෝ කොටස එකතු වුණාට පස්සේ මොග්ගොස්සොයෝ, මොග්ගොස්සොයෝ වෙනවා. මොග්ගොස්සොයෝ කියන්නේ කෑවා කියන එක. තව උදාහරණයක් බලමු. ඉකිදා. ඉකිදා. ඉකිදා කියන්නේ අපි දිනනවා කියන අදහස. මොකක් හරි තරඟයකින් දිනනවා, ජයග්‍රහණය කරනවා. ඉකිදා. ඉකිදා කියන වචනේ දා අයින් කරාට පස්සේ ඉකි කියන කොටස ඉතුරු වෙනවා. ඉකි කියන කොටසේ අන්තිමට තියෙන ස්වරය ඊ ස්වරය. එහෙනම් අපි මෙතන එකතු කරන්නේ
ඔස්සොයෝ කියන කොටස. ඊ සොරයත් එක්ක ඔස්සොයෝ කියන කොටසේ ඕ සොරය එකතු වෙනකොට හැදෙන යෝ කියන කොටස, යෝ කියන සොරය. එහෙනම් මෙතන ඉකිදා කියන වචනේ අතීත කාල ස්වරූපය ඉගොස්සොයෝ, ඉගොස්සොයෝ විදිහට තමයි හැදෙන්නේ. දිනුවා ජයග්‍රහණය කළා. ඉකිදා ඉගොස්සොයෝ. අපි තව උදාහරණයක් බලමු. චීදා, චීදා කියන්නේ පැරදෙනවා, පරාජය වෙනවා. එතකොට මෙතනදී චිදා කියන වචනේ දා කියන කොටස අපි අයින් කරනවා. දා කියන කොටස අයින් කරාට පස්සේ ඉතුරු වෙන්නේ චී අකුර. චී අකුරේ තියෙන ඊ ස්වරය. එහෙනම් මෙතනදිත් එකතු වෙන්නේ ඔස්සොයෝ කියන ප්‍රත්‍ය කොටස. එතකොට අපිට චිදා කියන වචනේ අතීත කාල ක්‍රියාපදය හදාගන්න පුළුවන් චොස්සොයෝ, චොස්සොයෝ විදිහට. චොස්සොයෝ කියන්නේ පරාද වුණා. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් අස්සොයෝ සහ ඔස්සොයෝ කියන කොටස් ක්‍රියාපදවලට එකතු කරන්න. ඊළඟ වර්තමාන කාල ස්වරූපයේ හදා කියන වචනය හේයෝ විදිහට වෙනස් වුණා වගේම තමයි අතීත කාල ස්වරූපයේත් හදා කියන වචනය හෙස්සොයෝ විදිහට වෙනස් වෙනවා. අපි උදාහරණයක් බලමු. ඉල්හදා, ඉල්හදා කියන්නේ වැඩ කරනවා. ඉල්හදා කියන වචනේ ඉල්හදා, අපි හදා කියන කොටස කෙලින්ම හෙස්සොයෝ විදිහට හරවනවා අතීත කාල ස්වරූපයේ හදා ගන්නකොට. එහෙනම් ඉල් හදා කියන ක්‍රියාපදයේ අතීත කාල ස්වරූපයේ ඉල් හෙස්සොයෝ, ඉල් හෙස්සොයෝ වැඩ කරා. තව උදාහරණයක් ගමු. යෝරි හදා, යෝරි හදා, යෝරි හදා කියන්නේ උයනවා කියන එක. එහෙනම් උයනවා කියන එකේ අතීත කාල පදයේ ඉව්වා කියන එක නම් ඒක අපිට ගන්න පුළුවන් මේ හදා කියන වචනේ හෙස්සොයෝ විදිහට හදලා යූරි හෙස්සොයෝ, යූරි හෙස්සොයෝ ඉව්වා. අපි බලමු පොඩි වාක්‍ය කීපයක් එක්ක ඉතාම සරලව මේ අතීත කාල ස්වරූපයේ ක්‍රියාපද ටික අඳුනගන්න පුළුවන්ද කියලා. ඉරෝනස්සොයෝ, වේසායේ කස්සොයෝ, ඉල්හෙස්සොයෝ, චිබේ වස්සොයෝ, පප් මොගුස්සොයෝ, ටීවී පස්සොයෝ, නුවස්සොයෝ, චම්දරස්සොයෝ, නස්සොයෝ, වේසායේ කස්සොයෝ, ඉල්හෙස්සොයෝ, චිබේ වස්සොයෝ, පප් මොගුස්සොයෝ, ටීවී පස්සොයෝ, නුවස්සොයෝ, චම්දරස්සොයෝ.